අනුර සහෝදරයා ෂුවර්. NPP නායක අනුර කුමාර දසානායක දිහා බලන්නේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්න පුළුවන් කෙනා හැටියටද නැත්නම් වෙන කෙනා හැටියටද? එයාට විතරක් නෙමෙයි අපේ වේදිකාවල ඉන්න ඇය වගේ නිලාන්ති කොට්ටාච්චි වෙන්න පුළුවන්, රායික අය කැලි බල්තසා වෙන්න පුළුවන්, කෞශල්‍ය ආරියරත්න වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම අපේ වේදිකාවට අනුරාධපුරයේ කතාවක් කර නිපුනිශාරදාට. හරි, ඒ සියලු දෙනාටම ආවේ මහා කැත විදියට ගමේ ඉන්න වෙන කෙනෙක් ගැන හිතන එක්කෙනා බොහෝ දුරට NPP JVP. මට ප්‍රතිචාර ඇවිල්ලා තියෙනවා ඔබ ගැහැණියක් හැටියට ෆේල් කියලා. මං මගේම දරුවෙක් නැතිවීම, මං අම්මා කෙනෙක්. හරි, මම අම්මා කෙනෙක්, මේ මගේම දරුවෙක් හිටිය නැති වුණා. යම් මේකින් NPP රජයක් කවොත් කවුද ඒකේ අගමැති? දැන් මං දන්නවා ඔයා මේක මාතක එකක නොවෙන්න පුළුවන්. මම හිතනවා ලංකාවේ පුරවැසියන් තුළ දේශපාලන සාක්ෂරතාවය තියෙනවා. අපේ රටේ ගණික අවෘතිය ඇත්තටම නීති විරෝධී නෑ. වෙන ක්‍රීඩාවන් නැති සමාජයක් තුළ දේශපාලනය ක්‍රීඩාවක් එන්ටර්ටේන්මෙන්ට් එකක් කියලා මම හිතනවා අපේ රටේ. අද තියෙන තත්ත්වය තුළ මම හිතන්නේ බිම් මට්ටමේ ඡන්ද ෆයිට් එක තියෙන්නේ NPP එකයි සජබේ අතර. මේ නාකි ආචිලත් මගෙන් අහලා තියෙනවා මේ ඔබතුමිය ඇවිල්ලා ඔය කියපු දේවල් කරේ නැත්තම් මොකද්ද වෙන්නේ? කොහොම බලාගෙන එහෙම හපව් එන්න එපා අපේ ගමට. ඔබතුමිටත් හිතේ ජනාධිපති අපේක්ෂිකාවක් වෙන්න. දීට හපං. ඒකට මම ඇත්තටම මගේ අක්කා වගේ චරිත මට හරිම වටිනවා. මම බිමට ඇදලාම දානවා මොනවා වුණත් ජනාධිපති නෙමෙයි මොකා වුණත් මගේ නංගි. සම්පූර්ණ නම? හරිනි නිරේක අමරසූරිය. උපන් ගම? උපන් ගම කොළඹ. පාසල් ගිය? බිෂප්ස් කෝලේජ් කොල්ලුපිටියේ. පවුලේ විස්තර? පවුලේ මට වඩා වැඩිමල් අයියයි අක්කයි ඉන්නවා. දෙන්නම විවාහකයි, දෙන්නම ඔස්ට්‍රේලියාවල ඉන්නේ. දැන් මං ආච්චි කෙනෙක්. අක්කගේ දුවට බබෙක් ඉන්නවා, අවුරුදු 3ක් වෙන්න එනවා මේ අවුරුද්දේ. තාත්තා නැහැ, තාත්තා 2015 නැති වුණා. අම්මා මෙහේ මාත් එක්ක. මොකද්ද ජීවිතේ මුල්ම රැකියාව? ප්‍රජා සෞඛ්‍ය සේවිකාවක්. ලංකාවේ පොඩි රාජනවන ආයතනයක මං පළවෙනි උපාධිය ඉවර කරලා ලංකාවට ඇවිල්ලා පටන් ගත්ත ජොබ් එක ඒක. ඊට පස්සේ කෙයා ඉන්ටර්නැෂනල් එකේ අවුරුද්දක් වැඩ කරා, කෙටි කාලයක්. ඊට පස්සේ ෆ්‍රීලාන්ස් වැඩ කරා, රිසර්ච කෙනෙක් හැටියටයි, මනෝ සමාජීය පුහුණුකරුවක් හැටියට. ඒ කාලය ඇතුළට තමයි මං විශ්වවිද්‍යාලයට පොඩ්ඩ ඇතුළු වුණේ, උගන්නන්නයි රිසර්ච් කරන්නයි. ඒ අතරතුර ඊට පස්සේ සුනාමියක් එනවා. සුනාමියකෙන් ආයිත් ෆීල්ඩ් එකට බහිනවා. ඊට ඒක ඉවර වෙලා ආයිත් ෆුල් ටයිම් යුනිවර්සිටි. ඔබතුමගේ අධ්‍යාපන සුසුකම්? PhD එකක් තියෙනවා සමාජ මානව විද්‍යාව, සෝෂල් ඇන්ත්‍රොපොලොජි. ඒකයි තොර මාස්ටර්ස් එකක් තියෙනවා, ෆස්ට් ඩිග්‍රී එක තියෙනවා. ඔබතුමට ව්‍යාපාර තියෙනවද? නෑ, ව්‍යාපාර නම් මට කොහෙත්ම කරන්න හැකියාවක් නෑ. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට. බොහොම ස්තුතියි ආචාර්ය හරිනි අමරසූරි මහත්මිය අපේ ඇරයුම පිළිගත්තට සහ වැඩසටහනට සහභාගී වුණාට. Thank you ලහිරු, මෙහාත් එක්ක මේ කතාව කරන්න කොහොමදත් මං ආසාවෙන් හිටියේ. ඉතින් ඉතිසෙලත් එක පාරක් කරා වගේ අපි දේශපාලන වැඩසටහනක් කරා. දේශපාලන වැඩසටහනක් කරා. හරි. NPP එක දිනලා දින්නේ දැන්? නෑ, දිනලා එකතකින් දිනලා. එක මැතිවරණය දිනලා නෑ. නමුත් දිනපු දේවල් ටිකක් තියෙනවා. මම හිතන්නේ පුළුල් ජනතා ව්‍යාපාරයක් හැටියට අපිට මේ විදියට ගොඩ නැගෙන්න පුළුවන් වෙච්ච එක ඒක ජයග්‍රහණයක්. සහ සමාජය තුළ ස්තර ගණනාවක් අපිට මේකට එකතු කරගන්න පුළුවන් වෙච්ච එක, මේක ආකර්ශනීය දෙයක් හැටියට මිනිස්සු පිළිගන්න එක, සහ කඩා වැටිච්ච සමාජයක මිනිසුන්ට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් වෙච්ච එක, දැන් මේක අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට බලයක් තියෙනවා මේ රටේ පුරවැසියන් හැටියට. අපිට
අනාගතය ගැන යම් කිසි බලාපොරොත්තුවක් හදාගෙන අපිට වැඩ කරන්න පුළුවන් කියන හෝප් එක දුන්න එක මම හිතන්නේ ජයග්‍රහණයක්. ගැහණු අපි කන්සෙප්ට් එක නැත්තම් ඒ වැඩසටහන් මාලාව කොයි තරම් ට්‍රෙන්ඩ් එකක් වුණාද? මම සෑහෙන ට්‍රෙන්ඩ් එකක් වුණා කියලා මට තේරුණේ පාර්ලිමේන්තුවේ වුණත් දැන් අපිට ගහනකොට අර එක මීටරට එකතු කරපු අයනේ වගේ හින්ට් පාස් කරනවා. ඉතින් මම කියන්නේ ඒක එහෙම හැමෝටම දැනිලා දැන්. ඒක වැඩේ වැඩ කරලා කියලා තේරුණාද? වැඩේ වැඩ කරලා. ටිකක් ඒකට කලබලයකුත් උනානේ නැත්තම් ওই විදියට අපිව ඒක අල්ලගෙන මම හිතන්නේ මේ දේශපාලන වේදිකාවල ඒ වචනෙම පාවිච්චි කර කර අපිට ගහන්න ඕන වෙන්නේ ඒක දැනුන් නැත්තම්. ඉතින් වැඩේ වැඩ කරලා කියලා හිතෙනවා. හරි. සමීක්ෂණ වාර්තාවල මොනවද මේ වෙනකොට ප්‍රතිඵල? සමීක්ෂණ වාර්තා මෙහෙමයි ලහිරු. NPP කොතනද ඉන්නේ? NP ඔය කළා තියෙන ගොඩක් ඔය YouTube වලින් සර්වේස් වලින් අපි ඉහළම තැනක අපි තමයි ඉන්නේ. හරි. ඉතින් ඉහළම තැනකද ඉන්නේ? ඉහළම තැනද ඉන්නේ? ඉහළම තැන ඉන්නේ. බොහෝ සර්වේස් වල මම දැකපු ඒවයි එහෙම ඉන්නවා. ඉතින් අපිටත් ඔය කරලා තියෙන පොඩි පොඩි සර්වේස් වල අපි ඉහළ තැනක ඉන්නවා. අපි කැන්වසින් යනකොට ඒක දැනෙනවා. අපේ බිම් මට්ටමේ සංවිධායකයන් අපිට එන වාර්තා වලින් ඉහළම තැනක ඉන්නවා කියලා දැනෙනවා. හරි, මේක ටිකක් සාම්ප්‍රදායික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මේක හැමතරම කතා වෙන දෙයක්. දැන් බොහෝ තැන්වලදී කියනවානේ UNP එක සහ ඉස්සරහ JP වර්තමාන NPP ඩීල් එකක් තියෙනවා කියලා. එහෙමත් නැත්නම් රනිල් සහ ආන්ඩ්‍ර ඩීල් එකක් තියෙනවා කියන එක. මම හිතන්නේ ඒක අද වෙනකොට ඒක අදාළම නැති තැනකට ඇවිල්ලා ලහිරු. කියන්නේ ඒ ඩීල් එක ඒක පටන් ගත්ත අයම බැලුවොත් රතු අලි පැටිය කියලා නේද කිව්වේ. එතකොට ඒ කියපු අයමනේ, කියන්නේ එලිපිටම රනිල් එක ඉන්නේ දැ ඒ චෝදනාව කරපු අය. එතකොට ඩීල් එක කොතනද තියෙන්නේ කියන එක මම හිතන්නේ දැන් ඒක හංගන්න දෙයක් නෑ. එතකොට මෙහෙමයි, මම අපි දකින්නේ රනිල් අපේ ප්‍රතිවාදිය, පැහැදිලි දේශපාලනක ප්‍රතිවාදිය රනිල්. එයාට ඡන්ද දිනන්න පුළුවන්ද, මැතිවරණ දිනන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක්. නමුත් අපේ දේශපාලන මතවාදයත් එක්ක අපි පෙනී හිටින දේ තුළ අපිට ඒ දේශපාලනිකව අපිව අපේ ප්‍රතිවාදිය රනිල්. හරි. එතකොට ප්‍රතිවාදිය එක්ක අපි ගනුදෙනු කරන විදියකුත් තියෙනවා. කියන්නේ ප්‍රතිවාදිය හතුරෙක් කරගෙනම නිකන් කවදාකවත් කතා කරන්නේ දැක්කොත් hina වෙන්නේ නැහැ වගේ එහෙම වෙන්නේ නැහැ. හරි. එතකොට ප්‍රතිවාදිය හම්බ වෙනකොට මම කියන්නේ පාර්ලිමේන්තුවේ අපිට ඕන තරම් හම්බ වෙනවානේ. නේ? එතකොට ඒක එහෙම තියෙන්න පුළුවන්. ඒ මූණට මූණ නොබලා ඉන්න තරම් එකක් නෙමෙයි. මූණට මූණ නොබලා ඉන්න තරම් එකක් එහෙම. විවාහ මංගල්‍ය උත්සවයක හම්බෙන්න පුළුවන්, ආමංගල්‍ය උත්සවයක හම්බෙන්න පුළුවන්. ඔව්. ඉතින් එතකොට අපි නිකන් මේ මගහැරලා යන්න ඕනේ නැහැ. එහෙම මං කියන්නේ එහෙම මගහැරලා යන්නේ අපේ දේශපාලනය ගැන අපිට විශ්වාසයක්, කොන්ෆිඩන්ස් එකක් නැත්තම්. ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් එහෙනම් අපේ ඒ දේශපාලන ප්‍රතිවාදියා එක්ක අපිට මූණට මූණ බලලා කතා කරලා අපේ ස්ථාවරය තියාගන්න පුළුවන්. ඒක මං කියන්නේ ඒක මේ වැරදි මතයක්ත් සමාජගත වෙලා තියෙනවා. දේශපාලනකව අපි විරුද්ධ මතදරණ අය එක්ක අපි තරහ වෙන්න ඕනේ කියලා. තරහ විය යුතු අය ඉන්නවා. මට සමහර අය එක්ක මට ගනුදෙනු කරනකොට පොඩි අකමැත්තක් තියෙනවා, පොඩි හිරිකිතක් එනවා. හැබැයි සමහර කියන්නේ දේශපාලන ඒක අනිවාර්ය විය යුතු නැහැ. දේශපාලන අපිට විවිධ අදහස් දරන අය එක්ක කතා බහ කරලා hina වෙලා යන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ මං හිතන්නේ අපේ දේශපාලන මතය ගැන අපිට විශ්වාසයක් තියෙනවා නම්, අරමුණ ගැන පැහැදිලිවම අපි දන්නවා නම් මෙතනට තමයි අපි යන්නේ, එතන කාත් එක්කද අපි හැප්පෙන්න ඕනේ කියන එක ගැන පැහැදිලි අදහසක් තියෙනවා නම් ඕනෙක් කෙනෙක් එක්ක අපිට කතා බහ කරන්න පුළුවන්. හරි. දැන් ඔබතුමීගේ මේ දේශපාලනිකව ඉන්න ප්‍රධාන ප්‍රතිවාදියා තමයි වර්තමාන ජනාධිපතිවරයා. එළමෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ අපේක්ෂකෙන් ගත්තොත් වර්තමාන ජනාධිපතිවරයා, ඊට පස්සේ සජිත් ප්‍රේමදාස, NPP-ගේ ආනන්ද කුමාර දිසානායක, මේ තුන් දෙනාගේ අපි කියමු ආනන්ද කුමාර දිසානායකට මේ දෙන්නගෙන් තියෙන ප්‍රධානම ප්‍රතිවාදියා කවුද? සජිත්ද, රනිල්ද? අද තියෙන තත්ත්වය තුළ මම හිතන්නේ බිම් මට්ටමේ ඡන්ද ෆයිට් එක තියෙන්නේ NPP එකයි සජබේයි අතර. හරි. ඉතින් ඒ නිසා ඒ දෙකේ නායකයෝ දෙන්නනේ දැන් අපේක්ෂකයෝ බවට පත් වෙලා තියෙන්නේ.
තිගේ නිසා එක එහෙම එහෙම පැහැදිලි. ඒක තමා මේ වෙලාවේ චන්ද පදනමත් එක්ක තියෙන ෆයිට් එක ඒ දෙන්න අතර. يعني ප්‍රධාන අස්වැය දෙන්න. ප්‍රධාන අස්වැය දෙන්න මේ මොහොතේ. මම හිතන්නේ අපේ ප්‍රතිවාදී කැම්ප් එකෙන් අවසානයේදී ඉතුරු වෙන්නේ මොන අස්වැයද කියන එක කියන්න බෑ දාතාම. අනුර සහෝදරයා ෂුවර් ඉන්නවා. හරි. ඉදිරියට වෙන දේවල් සමග සජිත්ද ඉවර අර මොකද ෆයිනල් 100 මීටර්ස් එකට එන්නේ සජිත්ද රනිල්ද කියන එක තාම මට ෂුවර් නෑ. ඇත්තම කතාව. හරි. ස්ට්‍රැටජි වයිස් ගත්තොත් කවුද ලොකුම ප්‍රතිවාදියා? සජිත්ද රනිල්ද නැත්නම් වර්තමාන ජනාධිපතිවරයාද? කවුරු ආවත් මං කියන්නේ ඒක 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 රඳාපවතින්නේ අපි මත, අපේ ශක්තිය මත. එතකොට අපේ ස්ට්‍රැටජීස් වෙනස් වෙන්න පුළුවන් දෙන්නගෙන් කවුද කියන එක මත. හැබැයි මේ වෙනකොට ලහිරු අනුර සහෝදරයා ඉන්න තැන ටිකක් සුවිශේෂයි. කියන්නේ අද ඔහු ජාතික නායකයෙක් හැටියට මං කියන්නේ පිළි අරගෙන, හරි, පිළි අරගෙන සහ සියලුම ස්තර, කියන්නේ තරුණයින්ද කාන්තාවන්ද වැඩිහිටි සියලු දෙනාම නිකන් ඔහු දිහා බලන්නේ ඊළඟ ජනාධිපති වෙන්න පුළුවන් චරිතයක් හැටියට. ඉතින් ඒක හොලවන්න බෑ කියලා මම හිතන්නේ. හරි, ඒක හෙලවෙන්නේ ප්‍රතිවාදියා අනුව. එතකොට අපි කොහොමද මේ කැම්පේන් එක කරන්නේ කියන එක තීරණය වෙන්න පුළුවන්. හරි, මට මේක ඍජු පිළිතුරක් දෙන්න. ඔබතුමිය කියපුවේ සියලුම ජන කොට්ටාස එන්පීපී නායක අනුර කුමාර දසානායක දිහා බලන්නේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්න පුළුවන් කෙනා හැටියටද නැත්නම් වෙන කෙනා හැටියටද? වෙන කෙනා හැටියට කියලා මට හිතෙන්නේ. දැන් ඉන්නේ අපිට මැතිවරණයක් ආවම මේක තමයි අපි කරන්න කියන තීරණේ බහුතරයක් අරගෙන තියෙනවා. දැන් මම පුද්ගලිකව හිතුවා ඇත්ත වශයෙන්ම අපිට උතුරේ අමාරු ඇති කියලා. සාපේක්ෂව අපිට උතුරේ තියෙන සහයෝගය අඩු වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ පහුගිය දවස් කීපෙම මම හිටියේ උතුරේ. එතන දකුණේ තියෙන ඒ උනන්දුව දැනෙනවා අපිට. හරි, ඉතින් ඒ කියන්නේ මෙතන මාර වෙනසක් වෙලා තියෙනවා. මිනිස්සු ඉන්නේ අවස්ථාව එනකන් කියලා මට හිතෙන්නේ. හරි, යම් මේකින් එන්පීපී රජයක් આવොත් කවුද ඒකේ අගමැති? තාම තීරණයක් නැහැ. හරි, යම් මේකින් එන්පීපී රජයක් આવොත් ඔබතුමිය දෙහි විදේශ අමාත්‍යවරිය? ඒක ගැන තීරණයක් නැහැ. අපි එහෙම තනතුරු ගැන තාම අවසාන තීරණයක් හෝ සාකච්ඡාවක් අරගෙන නැහැ. හරි, ඔබතුමිය දැක්ක දැන් ගැහණු අපි එක පිටටගෙන කන්සෙප්ට් එක සමාජගත වීමත් එක්කම සමාජ මාධ්‍ය ට්‍රෝල් කරනවා මේ මදන වේදිකාවක නැග්ග යම් තරුණියක්. ඔව් ඔව්, මනෝජා ෆර්නැන්ඩෝ. මනෝජා ෆර්නැන්ඩෝ කොහොමද ඒක මේක කොහොමද දැනෙන්නේ? මට නම් ඒක හරිම කැතයි. හරි, හැබැයි ඕක ලහිරු අපේ දේශපාලන සංස්කෘතියේ මම දකින විදිහට තියෙන කැතම එකක්. ටිකක් තරුණියක් දේශපාලන වේදිකාවකට නැග්ග ගමන් ගහන විදිය, ඒ මගේ මොන දේශපාලන මොකක වුණත් අපි ඒක අනුමත කළ යුතු නැහැ. හරි, එහෙම ඒ විදියට ඇයට කරන ප්‍රහාරය එයාට විතරක් නෙවෙයි අපේ වේදිකාවල ඉන්න ඇය වගේ නිලාන්ති කොට්ටාච්චි වෙන්න පුළුවන්, රායිකාය කැලි බල්තසා වෙන්න පුළුවන්, කෞශල්‍ය ආර්යරත්න වෙන්න පුළුවන්, මේ සියලු දෙනාටම අපේ වේදිකාවට අනුරාධපුරයේ කතාවක් කර නිපුණි ශාරදාට. හරි, ඒ සියලු දෙනාටම ආවේ මහා කැත විදියට වටන්න, ඒ පෞරුෂවය වටන්න නිකන් ස්ත්‍රීත්වයත් පාවිච්චි කරමින් අහපු ගැහිල්ලක් ආවා. මං කියන්නේ ඕක තමා තරුණියන්ට විශේෂම අපේ දේශපාලනයට එන්න අමාරු වෙන එක හේතුවක්. කවුද කැමති එහෙම ප්‍රහාරයට ලක් වෙන්න? මං කියන්නේ මම වෙන අංකරපු චරිත ඔක්කොම මනෝජ ඇතුළුව ඒකට මුණ දුන්න විදිය, ඒකට මුණ දෙමින් ඉන්න විදිය මං ගොඩක් අගය කරනවා. ලේසි නෑ. නමුත් ඒගොල්ලෝ සැලෙන්නෙත් නෑ ඒක දේශපාලනිකව ඒකට මුණ දෙනවා. හැබැයි ඒක හරිම කැතයි. හරිම කැතයි. මං දැක්කා සමහර ඒවා මනෝජ ගැන ලියලා තියෙන ඒවා හැම බන්ද කොහෙන්ද ඒවා එන්නේ? මට හිතෙන්නේ දේශපාලන නෙවෙයි, දේශපාලනට එහා ගිය
හරිම ස්ත්‍රී විරෝධී තැනකින් එන්නේ. හරි එහෙම නිකං ගහ එයාව වට්ටන්න හදන්නේ එතන එයාගේ ගැහැනුකම ටැක් කල්ල ඇව වට්ටන්න හදන්නේ. හරි ඕක මම කියන්නේ අපේ සමාජය තියෙන අතිශයින්ම ප්‍රතිගාමී සහ කැත දෙයක්. පක්ෂපාට මොනවා වුනත් ඒ වගේ කාට හරි ගහනකට අපි විරුද්ධ වෙන ඕනේ. මං කියන්නේ මම ඉන්න එතැන එක අපේ පක්ෂයේ එක්කෙනෙක්ට විතරක් නෙමෙයි කාට වුණත් අපි ගැහැණු හැටියට එකතු වෙලා ඔකට විරුද්ධ විය යුතුයි. මං දැක්ක එහෙම සජබේ ඉන්න කීප දෙනෙක් ඒකට විරුද්ධව ලියලා තිබ්බා මෙහෙම මේක කරන්න එපා කියලා. මං ඒක ගොඩක් අගය කරනවා. සජබේ කියන්නේ සජබේ ලයින් එකේ ඉන්න සමහර තරුණ කමෙන්ටේටර්ස්ලා. හරි ඒක ඉතාමත්ම හොඳ දෙයක්. මම හිතන්නේ අපි සියලු දෙනාම ඉන්න ඕනේ ඒ ස්ථාවරේ. ඒ මතයන්න්නේ ඔබතුමිය විශ්වාස කරන විදිහට මේකට NPP එකට ගේන්ස් නැත්නම් විපක්ෂව ඉන්න දේශපාලන කණ්ඩායම් තුලින් මතුවෙන එකක්ද නැත්නම් මේක සමස්තයක් වශයෙන් ගත්තම මේ සමාජයේ තියෙන අගතිගාමී මතයන් එක්කම නැත්නම් මේ පිරිමියා මූලික වෙච්ච සමාජය බිහි වෙන්න ඕනේ කියලා හිතන යම් යම් ජන කොට්ටාස නියෝජනය කරන සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් Facebook page වෙන්න පුළුවන් යම් තරුණ කණ්ඩායම් වෙන්න පුළුවන් ඒ ඔස්සේ මතුවෙන දෙයක්ද මේක? මම හිතන්නේ ඒක දෙකම තියෙනවා. එකක් පැහැදිලිව මේ NPP විරෝධී තැනකින් එන්නේ. නමුත් එතකොට NPP එකට විරුද්ධ වෙන්න අර ලහිරු කියපු අර පුරුෂාධිපත්‍ය මතවාදය එතකොට මතුවෙනවා හරිම ලේසියෙන්. ඒක මොබිලයිස් කරන එකට ටග් ගාලා යනවා. ලේසි. ගෑණියෙක්නේ. තරුණියක්නේ. නේ? එතකොට එතන මොබිලයිස් වෙලා ටට්ටක් ගාලා එනවා. දැන් ඔය ගැහනුව අපි කැම්පේන් එකට උනත් ගහපු විද්‍ය තුලින් ඒක ආවේ කියන්නේ එතකොට ඒක ඒ අර මොබිලයිස් වෙන සංකල්ප ටික හරිම පුරුෂාධිපත්‍ය මතය සහ මේ ස්ත්‍රී විරෝධී තැනකින්. හරි ඒක අපේ සමාජයේ තියෙන හරිම ප්‍රතිගාමී එකක්. මං කියන්නේ ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් ලහිරු අපේ සමාජයේ විතරක් නෙවෙයි පොදුවේ කාන්තා දේශපාලඥයන්ට ලෝකේ වටේම මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. හිලරි ක්ලින්ටන්ට ගහපු විදිය. නිව්සීලන්ඩ් වල ජසින්ද ආඩන් එයා අයින් වෙලා යන්න තරමට ඒක දරුණු වුණා. ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිනිය. හරි එතනත් හරිම කැත විදියට ඇයට ගැහුවේ ඇන්ජලා මර්කල්ට. ෆින්ලන්ඩ් වල අගමැතිනියට. හරි මං කියන්නේ ඒක මමත් සහභාගි වෙලා තියෙනවා සමහරක් වෙලාට ඔය පාර්ලිමේන්තු අපි එකතු කරලා තියෙනවා කාන්තා දේශපාලඥයන් හැටියට. අත්දැකීම් බෙදා ගන්නකොට මටමත් පුදුමයි අපේ තියෙන සමානකම්. ගැහැණුන් හැටියට දේශපාලනයේ ඉන්න ගැහැණුන් හැටියට අපිට දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෝලීය දකුණද ගෝලීය උතුරද කියලා නෑ ඔක්කොම සමානයි. ඔක්කොම සමානයි. ගැහැණුන් හැටියට ඒක ගෝලීය වපේ තියෙනවා මුණපාන සමානකමක් කියලා මට තේරිලා තියෙනවා දැන්. හරි. කවුද ආචාර්ය හරණය අමර සූරිය කියන්නේ? මම සමාජ ක්‍රියාදරියක්. දුවෙක්, නංගි කෙනෙක්, හොඳ යෙහෙලියක්. ඔබතුමේ දේශපාලනට පිවිසෙන කොහොමද? මෙහෙමයි. සමාජ අසාධාරණයට එරෙහි වීම ටිකක් මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ එකක්. ඒක මම හිතන්නේ මගේ විශේෂයෙන් මගේ තාත්තගෙන් ආපු එකක්. ඒක නිකන් මම ලොකුවට මොකක් හරි එහෙම නෙවෙයි. නමුත් ගෙදර යන සාකච්ඡා ඒවා තුළින් යන සමාජ අසාධාරණයට විරුද්ධ වෙන්න ඕනේ වගේ එකක් තියෙනවා. ආවා මගේ කොහොමටත්. මගේ පළවෙනි රැකියාව ඒකට ලොකුවට බලපෑවා. මේ ලහිරු මම මේක කලිනුත් මම හිතන්නේ සමහර විට කියලා ඇති. ඒ රස්සාව මම කරේ විශේෂ සමාජයේ ගොඩක් දුරට ආන්තික වෙච්ච කොටස් එක. මානසික රෝහල්වල දාලා ගිය ගැහැණුන් ඒ කාලේ 90 ගණන් වලනේ HIV AIDS ලෝකයට ආපු දවස්වල ඒක ගැන ලොකුවට බයක් තිබ්බා.
ආසාධිත වෙච්චායව පවුල්වලින් අතෑරලා සෞඛ්‍ය ශේත්‍රයෙන්ම අතෑරලා තිබ්බ කණ්ඩායම් සමාජෙන් කොන් කරලා වගේ තිබ්බනේ. සමාජයෙන් කොන් කරලා වගේ හිටියන. එතකොට ආයතන ගත වෙච්ච දරුවන් එක්ක. එතකොට නිකන් ආන්තික වෙච්ච කට්ටිය යුද්ධේ වැටකාපු අය. හරි. එතකොට ඒ අත්දැකීම හරහා මට නිකන් ආවා මේ සමාජේ වෙනස් වෙන්න ඕන කොච්චර දේවල් තියෙනවා. කොච්චර අපි නපුරුයිද කියලා එක තැනක. يعني ඒ සමාජයේ يعني ඇත්තට මිනිස්සු හැටියට අපිට තව මනුස්සයෙක්ට එහෙම සලකන්න පුළුවන්ද කියන එකත් එක්ක මට ආව නේ මේව වෙනස් වෙන්නම ඕනේ කියලා. ඒව නිකන් පුද්ගල දුර්වලතාවලට එහා අපේ සමාජ සංවිධානය වෙලා තියෙන විදිය නිසා තමයි මෙහෙම මිනිස්සු කොන් වෙන්නේ කියන ඒ ඒක මට ඒ රැකියාවේ ලැබපු අත්දැකීම එක්ක හොඳටම දැනෙච්ච දෙයක්. ඉතින් ඒක ඒකත් එක්ක මං නිකන් දිගටම නිකන් පොඩ්ඩක් අර නිකන් සමාජයේ එහෙම ඒවා වෙනුවෙන් කතා කරන්න ඕනේ එහෙම එකක් තිබ්බා. විශ්වවිද්‍යාලයට ආවමත් ඒකලු තිබ්බා. විශ්වවිද්‍යාලයේ නිදහසක් තියෙනවනේ. සහ අර 2012-11 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තිබ්බ ලොකු 106 ඒ සටන ඒ අරගලය හරහා ටිකක් ඒක තවත් ඉස්මතු වුණා. එහෙම එහෙම තමයි ක්‍රමක්‍රමයෙන් ෆුල් ටයිම් දේශපාලනයට එන්නේ. හරි. ලංකාවේ කාන්තාවක් කියන කෙනෙක්ගෙන් සමාජයේ බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ ප්‍රතිරූපයක්ද? මහිදානේ අර අර සදාචාරාත්මක හොඳ කෙනෙක් අම්මා කෙනෙක් වගේ එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ එතකොට ඒකෙන් වෙනස් වෙන ගැහැණුන් ඉන්නව නේද? ඒක පිළිගන්න එච්චරම සූදානම් නැහැ. ඇක්සෙප්ට් කරන්නේ නැද්ද? ඇක්සෙප්ට් කරන්න ටිකක් වෙලා යනවා. හරි සහා කියන්නේ ඒක එහෙමම ඒ දැන් නිකන් අම්මා කෙනෙක් කියන එක වුණත් ඩිෆයින් කරන්නේ හරිම පටු විදියට. තමන්ම බිහි කරපු දරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් අම්මා කෙනෙක්. හැබැයි අපි හිතමු සමස්ත දරුවන් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ළමෙක් හදාගත්ත අම්මා කෙනෙක් ගැන සමහර වෙලාවට තියෙන වෙනස් එකක්. ඉතින් මට හිතෙන්නේ අර නිකන් ටිකක් අර සම්ප්‍රදායික විදියට අපි අම්මලා ගැන අපේ සමාජයේ තියෙනවනේ ලොකු ගරුත්වයක් නේ. ඒක හරි අපේ මම කියන්නේ අපේ සමාජයේ අම්මලා විශාල කැපේ. හැබැයි අම්මා කියන එක අර්ථකථනය වෙන්නේ ටිකක් පටු විදියට. හරි. ඉතින් ඒක මම හිතන්නේ ඒක තව පුළුල් කරන්න පුළුවන් කියලා. සහ අම්මලා විතරක් නොවන ගැහැණුන්ටත් ගරුත්ව අම්මලා විතරක් වෙන එක නෙමෙයි. අම්මලා කියන්නේ අර ඒ පටු අර්ථයෙන් අම්මලා නොවන ගැහැණුන්ටත් ගරුත්වයක් තිබිය යුතුයි කියන තැන තමයි මම නම් ඉන්නේ. ඔය ඩිෆිනිෂන් එක ඔබතුමියට බලපව අවස්ථා තියෙනවද? තියෙනවා. මට කියලා තියෙනවා ඔබ මට ප්‍රතිචාර ඇවිල්ලා තියෙනවා ඔබ ගැහැණියක් හැටියට ෆේල් කියලා. මං මගේම දරුවෙක් නැතිවීම. හරි. එහෙම නැත්තම් සමහර අයක නිකන් මට කොම්ප්ලිමන්ට් එකක් හැටියට කියනවා අපරාධේ හොඳ අම්මා කෙනෙක් මම සමාජයට දුන්නේ නැහැ කියලා. මට හොඳ අම්මා කෙනෙක් වෙන්න තිබ්බා අපරාධේ ඉතින් මං කරන්නේ නැහැ මං අම්මා කෙනෙක්. හරි. මම අම්මා කෙනෙක් මේ මගේම දරුවෙක් හිටියේ නැති වුණාට කියලා. ඉතින් ඒක ඇවිල්ලා තියෙනවා මට. ඔබතුමී විශ්වාස කරන කාන්තාව කියන්නේ කවුද? නිදහස් ශක්තිමත් සහකම්පණය තියෙන නායකත්වය තියෙන සමාජය තුළ අනෙකා ගැන දැනෙන කෙනෙක් සහ විශේෂයෙන්ම ගැහැණියක් වීම නිසා අපිට තියෙන ඒ සුවිශේෂී අත්දැකීම් හරහා ඒ සමාජය ගැන සංවේදී කෙනෙක් දෙයක් නිදහස්සේ හිතන්න පුළුවන් කෙනෙක්.
හරි අපි ඔබතුමේනවාගේ අපේ සමාජ මාධ්‍යයේ දැනුම් දුන්න. එතකොට එතනින් තොරගතවයි ප්‍රශ්නයක් දෙකක් ඔබතුමීට යොමු කරනවා. දැන් තීක්ෂණ දෙවල් දොරුව අහලා තියෙන ප්‍රශ්න තමයි මේක අනිවාර්යයෙන්ම අහන්න කියලා. මාලිමාව වවොත් ගණිකා වෘත්තිය නීතිගත කරනවාද? මෙහෙමයි, අපේ රටේ ගණිකා වෘත්තිය ඇත්තටම නීති විරෝධී නැහැ. නීති පොතේ එහෙම එකක් නැහැ. හරි, ඉතින් ඒක නීතිගත කරනවද කියන ප්‍රශ්නේ අදාළම නැහැ. හරි, හැබැයි අපි හිතන්නේ නීතිය එකක් ගණිකා වෘත්තිය තමන්ගේ තෝරා ගැනීම වීම ආර්ථික හේතුන් මත. එසේ නොවිය යුතුයි. අපේ සමාජය තුළ එවැනි ගණිකා වෘත්තිය විතරක් නෙවෙයි, ඒ ගණිකා වෘත්තිය හා සමාන හරිම අවදානම් සහිත රැකියා කරන්න ගැහැණුන් තල්ලු වීම අපි ප්‍රතික්ෂේප කරනවා. එසේ නොවිය යුතුයි. හරි, එහෙම ගෑනුන්ට එහෙම අවදානම් සහිත තීරණ ගන්න තැනකට ආර්ථිකයක් තියෙනවා නම් මං කියන්නේ ආර්ථිකය වැඩක් නැහැ. හරි, ඒක වෙනස් කරන එක තමයි අපේ මූලික ප්‍රවේශය වෙන්නේ. අනිත් එක අපි කියන්නේ නීතිය තුළ සමාජයේ ආකල්ප වලින් කෙසේ වුණත් සියලු දෙනාටම සලකන විදියක් තියෙන්න ඕනේ. කියන්නේ නීතිය තුළින් නීතියත් තමන්ව හැරස් කරනවා නම් එහෙනම් ඒව වෙනස් විය යුතුයි. ඉතින් ඒ එහෙම ඒ අර්ථයෙන් තමයි ලහිරු අපි කියලා තියෙන්නේ. අපේ නීති පොතේ තියෙනවා තාම එහෙම ගණිකා වෘත්තියේ යෙදෙන අය විතරක් නෙවෙයි, හිඟා කන අය වෙන්න පුළුවන්. පාරේ වෙන ඔප්ෂන් එකක් නැති නිසා පාරේ ජීවත් වෙන අයට හරිම අසාධාරණ විදියට සලකන නීති අපේ නීති පොතේ තියෙනවා. ඒවා අපි වෙනස් කළ යුතුයි. හරි, දැන් මම මේ ප්‍රශ්න අහන්නේ ඔබතුමිය, දැන් ලංකාවේ දේශපාලන තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහොම සුවිශේෂී කාන්තා චරිතයක් නිසා. දැන් අපි ලංකාවේ දේශපාලන කාන්තා නියෝජනය ගැන දැන් හැමදාම කතා කරනවා. අර මම අර කිව්වා වගේ ලංකාවේ පළවෙනි අගමැතිනිය ලෝකෙ බිහි වෙනවා ලංකාවෙන්. ඊට පස්සේ ජනාධිපතිනියකුත් බිහි වෙනවා. හැබැයි අද වෙනකොටත් කාන්තාවෝ මතනේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ගත්තොත් 225න් 10%ක්වත් නැහැ ප්‍රතිශතය ගත්තොත්. එතකොට ගොඩක් වෙලාවට මේක 5-7 දෝලණය වෙනවා. මොකක්ද හේතුව මේක? මේක වැඩි වෙන්නේ නැත්තේ මේක පීතෘ මූලික සමාජයක් නිසාද? නැත්නම් මේ ඇයි මේ කඩේම පසු කරන්න බැරි? හේතු දෙකක් තියෙනවා. එකක් දේශපාලනය ගැන තියෙන පිළිකුල් බව. කියන්නේ දේශපාලනය කියන්නේ හොරු ඉන්න හොඳ මිනිස්සු ඉන්න තැනක් නෙවෙයි කියලානේ සමාජයේ සාමාන්‍ය මතය. ඒතර ගැහණියෙක්ට ලහිරු එක තවත් අමාරුයි. මොකද ගැහණියෙක් සමාජය තුල ගරුත්වය ලැබෙන්නේ එයා හොඳ වෙන්න ඕනේ. සදාචාරය යගේ ඉහළම තැනක තියෙන්න ඕනේ. හරි, ඒතර සදාචාරාත්මක නැහැ කියන දේශපාලනයට එනවා කියන්නේ ගැහණියෙක්ට කර කියන්නේ ඒක ලොකු අවදානමක් ඒ සමාජ මතය නිසා. හරි, ඒක එකක්. අනිත් එක ප්‍රායෝගික ප්‍රශ්නක් තියෙනවා. හරි, අපි ගැහණු හැටියට අපිට එක කාර්යභාරයක් නෙවෙයිනේ තියෙන්නේ. හරි, පිරිමින්ට තියෙන ඒ නිදහස නැහැ අපිට තියෙන සුරැකුම් වැඩවල තියෙන බලපෑම නිසා. දරුවා හදාන බලාගන්න, ගෙදර වැඩ ටික කරන්න, ඒ ඔක්කොමත් කරන්න ඕනේනේ. ඒවා අපේ අතින් කෙරුන් නැත්තම් සමාජයෙන් නැවතෙනවා ලොකු පීඩනය. කවදාකවත් ලහිරු ඔයාගෙන් අහන්න නැතුව ඇතිනේ කොහොමද ඔයා හෝම් ලයිෆ් එක බැලන්ස් කරන්නේ කියලා අහනවා. අඩුයි. හරි, ගැහැණියෙන් අනිවාර්යයෙන් මේක අහන එකක්. හරි, කොහොමද ඒක? එතකොට අපිව පෙළඹෙනවා හැමතිස්සෙම ඒක බැලන්ස් කර බැල. මම නම් හිතන්නේ ඒක බැලන්ස් කරන්න පුළුවන් කියලා මේ තනියෙන්. හරි, ඒක සමාජයකට හැඩගැහෙන්න ඕනේ. හැබැයි අපි පෙළඹෙනවා. අපි එතකොට අපේ කරියර්ස් ගැන ගන්න තීරණ හැමතිස්සෙම අරකත් ඔළුවේ තියාගෙන ගන්නෙ. දෙකම කරන්න පුළුවන්. දේශපාලන ජීවිතේ එක හරිම අමාරුයි. ඒක හරිම අමාරුයි. ඒක කරන්න. එතකොට ගැහැණුන්ට එන්න කියන්නේ ඒක ලේසි කළා නෑ. මං කියන්නේ තරුණියක් දරු පොඩි දරුවන් ඉන්න බ්‍රෙස් ෆීඩ් කරන එක්කෙනෙක් කොහොමද අපේ දේශපාලන, මං කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ අඩුම තරමේ දේකයා එකක් නැහනේ. හරි, ඒක මන්ත්‍රීවරියන්ටත් බලපානවා, එතන වැඩ කරන අනිත් ගැහැණුන්ටත් බලපානවා. මෙන්න නීතිය හදන ඉහළම තැන දේකයා එකක් නැහැ. එතන ඉන්න තරුණ පියවරුන්ට වුණත් මං කියන්නේ තාත්තලට වුණත් ඒ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. හරි, ඒ වගේ ප්‍රායෝගික ඒවා තියෙනවා. අනිත් එක තමා අපේ දේශපාලනයේ තියෙන දේශපාලන සංස්කෘතියේ තියෙන ප්‍රචණ්ඩත්වය. දැන් අර ඔය මනෝජලට, රායිලට, නිලාන්තිලට වෙන දේ කවුද කැමති?
කෞද කැමති එහෙම එකට තේරීමක් කරන්න විශේෂයෙන්ම ඒ දේශපාලන පක්ෂය ඇතුළේක වෙනකොට හරිම අමාරුයි දරාගන්න. අපේ අයට තියෙන ලොකු වාසියක් තමයි ඒගොල්ලෝ දන්නවා පක්ෂයෙන් ඒගොල්ලෝ ආරක්ෂිතයි කියලා. පක්ෂය තුළ ඒගොල්ලන්ට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන විශ්වාසය පක්ෂය ඒගොල්ලෝ ආරක්ෂා කරනවා කියන එකත් එක්ක. ඒකට එළියට මුණ දෙන්න පක්ෂය ඇතුළෙත් එහෙමනම් අතිශයින්ම අමාරුයි. හරි. ඒ ඔය කියපු කාරණාවත් එක්කම දැන් ඔන්ලයින් හැරස්මන්ට් සහ අඩත්තේට්ටම් කියන දේ ඔබ කාන්තාවකට සහ ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු නියෝජිතවරයෙකුට කොහොමද දකින්නේ? ඒක පාලනය විය යුතුයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම ඔන්ලයින් දරුවන්ව යොදවන එක, ගැහැණුන්ට වෙන හිංසනය, ඔය ෂේමින්, බුලින්ග් නේ, හැරස්මන්ට්, ඒවට එරෙහිව නීති තියෙන්න ඕනේ. ඒවා අනිවාර්යයෙන්ම පාලනය විය යුතුයි, නීතියක් තියෙන්න ඕනේ. හැබැයි ලහිරු මම හැමතිස්සෙම හිතන දෙයක් ඕවා නීතියෙන් විතරක් පාලනය කරන්න බෑ. ඒකට සමාජයේ ඔන්ලයින් ලිටරසි එකක් තියෙන්නත් ඕනේ, ඔන්ලයින් සදාචාරයක් තියෙන්නත් ඕනේ, සාක්ෂරතාවයක් තියෙන්නත් ඕනේ, සාක්ෂරතාවයක් තියෙන්නත් ඕනේ. ඒක හදාන්න පුළුවන් නීතියෙන් නෙවෙයි, ඒක අපේ අධ්‍යාපනය තුළ, අපේ සමාජයේ ආකල්ප තුළින් ඒක හැදෙන්න ඕන දෙයක්. අනිත් එක, ඒවා හසුරුවන ව්‍යාපාරවලටත් යම් වගකීමක් තියෙනවා. ඒ කම්පනීස් වලට වුණත් මේවා පාලනය කරන්න වගකීමක් තියෙනවා. හරි. දැන් අපි කිමුකෝ, දැන් අපි දන්න දෙයක් තමයි ලෝකේ සමීක්ෂණ වාර්තාවලින් 52%ක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්න ඇවිල්ලා ආසියාව ප්‍රමුඛ රටවල්. මේක නිකන් ගෝලීය දකුණ. හැබැයි ගොඩක් වෙලාවට මේ ප්‍රතිපත්ති තාමත් තියෙන්නේ ගෝලීය උතුරට සාපේක්ෂව. මොකද හේතුව? ඇයි ඇයි වැඩි ප්‍රතිශතයක් ඉන්නවා නම් ගෝලීය දකුණේ? ඇයි මේ ප්‍රතිපත්ති ගෝලීය උතුරට තාමත් නැඹුරු? මම හිතන්නේ අපේ ඔන්ලයින් සාක්ෂරතාවය අඩුයි. දැන් සමහර වචන අපි දකින්නවා, සමහර වචන පාවිච්චි කරන්න පුළුවන්, ඒක සමහරු ගෝලීය උතුරත් එක්ක ඒක හොඳයි කියලා කියනවා. ඔව් ඔව් ඔව්. කාන්තාවන්ටම සමහර පාවිච්චි කරන යොදා ගන්න වචන. ඔව් ඔව්. හරි. එකක් සාක්ෂරතාවය අඩුයි, සහ මෙහි මෙහෙකුත් තියෙනවා. දැන් ඒ දැන් ඔය ගෝලීය උතුරේ ඒ භාෂාව හසුරුවන විදිහත් එක්ක ඒ ව්‍යාපාරවලටත් ඒවා පුරුදුයි. කියන්නේ ඒකට මැදිහත් වෙන්න ලේසි. දැන් අපි මෙතන කරන කියන සමහර සිංහලෙන් දෙමළෙන් කියන ඒවා ඒගොල්ලන්ට අහුවෙන්නේත් නැහැ. ඒ නිසා මෙහෙම ලොකු සාකච්ඡාවක් ඒ කමියුනිටි එක තුළ ඇති වෙලත් නැහැ කියලා. ලැන්ග්වේජ් එකත් බලපානවා දෙයක. ලැන්ග්වේජ් එකත් බලපානවා කියලා මට හිතෙනවා. ලැන්ග්වේජ් එකත් බලපානවා. වෙයි ලිටරසි සාක්ෂරතාවය ගොඩාක්ම බලපානවා. එහෙම සංවාදයක් අපි තුල් අපේ ඇති වෙලා ඇති නොවීමට. හරි. එතකොට සමහරක් වෙලාවට කියන්න පුළුවන් මේවා නිකන් අපිට මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේක එච්චරම මොන ප්‍රශ්නද කියලා කියලා. හරි. මේ ගෝලීය දකුණයි ගෝලීය උතුරයි පාටලෝක එන. හරි. මේ ඔන්ලයින් එකේ වෙන දේවල් ගැන මේ දා වේලා කන්න බැරුව දඟලන ඉන්න මිනිස්සු ඉන්න රටක කියලා එහෙමත් හිතෙන්න පුළුවන්. බෑ, එහෙමම ගන්න බෑ කියලා මම හිතන්නේ. කොයි ඒ ඔන්ලයින් කියන්නේ ඒ ඩිජිටල් ලෝකේ දැන් අපිටත් ගොඩ අදාළයි. එහෙම අදාළ නෑ කියන්න බෑ. ඉතින් ඒ සාක්ෂරතාවය නැතිවීම ඇත්තටම ප්‍රශ්නයක්. හරි. NPP ආණ්ඩුවක් ආවොත් ඔන්ලයින් සේෆ්ටි බිල් එක අකුල ගන්නවද? මේ තියෙන එක ඔව් මේ තියෙන එක පවත්වාගෙන යා යුතු එකක් නෙවෙයි කියලා අපි නම් හිතන්නේ. මේක ගැහැණුන් හෝ ළමයින් හෝ ඒවා ආරක්ෂා කරන්න ආපු පනතක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම ඒක ප්‍රකාශනය, අදහස් දැක්වීමේ නිදහස සහ දේශපාලන ප්‍රතිවාදියා පාලනය කිරීමට ආපු පනතක්. ඔබතුමගේ ඉදිරි මැතිවරණ ප්‍රචාර කටයුතු වලදී මේක ප්‍රතිඥාවක් හැට දෙන්නට ඔබතුමීට පුළුවන්ද? ඇත්තටම අපේ නීතිඥ කණ්ඩායම මේ වෙලාවේ දැන් ඇවිල්ලා තියෙනනේ පනත් රාශියක් මේ කාලය තුළ. ඒවා ස්ටඩි කරමින් ඉන්නේ අපේ ස්ථාවරය කුමක් විය යුතුද කියන එක, ඒවා පිළිබඳ. ඉතින් ඒ අනුව අපේ මැතිවරණ ප්‍රකාශනය තුළ අපි අයින් කර යුතු පනත් මොනවද, වෙනස් කළ යුතු ඒවා මොනවද කියන එක ඉදිරියට මට කියන්න පුළුවන් වෙයි. අද තාම අපි මොකද මේ එක පනතක් නෙවෙයි, සහ අපි බලාපොරොත්තු වෙන අලුත් ව්‍යවස්ථාවක් ගේන්නනේ. ඉතින් ඒ අලුත් ව්‍යවස්ථාවේ කොහොමද මේවා ඇතුල් වෙන්නේ කියන එක ගැන නිශ්චිත අදහසක් අපිට ඉදිරියට දෙන්න පුළුවන්.
සමහරේව රිපිල් කරන්න වෙන මහිතනය ඔන්ලයින් එක එකක් ත්‍රස්ත පිරෝධී පනතානිත් එක. හරි ඔබතු මේ කම්ම දේශපාලන පැමිණීම කොමද මේ ගෙදරය කොහොමද දරාගත්තේ සහ භාරගත්තේ. ඔය කියන අකමැතිවීම් සමාජයේ තියෙන මේ විදිර බැඩුන් ගහන්න වෙන එක කිසිසේත්ම මට මගේ විශේෂයෙන් මගේ අක්කා හරිම අකමැති. දැනටත් එහෙමද? දැනටත් එහෙමයි. හැමදාම මට ෆෝන් කර කර බනිනවා. හරි මොනවද මේ කරන්නේ කියලා. එයා කැමැතිම නෑ මගේ දේශපාලනේ කතා කරනවටවත්. යාළුවෝ එයාගේ යාළුවෝ මං ගැන මොනව හරි කියනකොට උනත් අහන්නවත් කැමති නෑ. හරිම විරුද්ධයි. කියන්නේ මට ඒක තේරෙනවා. මොකද එයාට බයක් තියෙනවනේ. මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක ගැන. අක්කා හොඳටම විරුද්ධයි. අයියා එහෙම විරෝධතාවය ලොකුවට ප්‍රකාශ කරන්නේ හැබැයි ඒකත් එයාටත් තියෙනවා කියලා මම දන්නවා. අම්මා මගේ සිකියුරිටි එක ගැන බය හිත ඒකම කියන්නේ හැමදාමත් තිබ්බ එකක්. ඒක මේකට කියලා වෙනස් නෑ. ඉතින් මම දැන් එහෙම එහෙ යනවනේ. එතකොට කෑවද බිව්වද කොත් කොහෙද ඉන්නේ කීයටද ගෙදර එන්නේ ඒ වගේ ප්‍රශ්න ඉතින් අම්මලට තියෙනවනේ. ඒවා වෙනස් වෙලා නෑ. හැබැයි දේශපාලනය කරන එකට මගේ අද ලොකුම අප්‍රසාදය එන්නේ මගේ අක්කගේ. හරි දැන් අපි මේ ඔබතුමියත් එක්ක මම මේ ප්‍රශ්නත් කතා කරන්න කැමති එකක්. දැන් මේ ඉඳ ඊළඟට ඉන්නේ මැතිවරණ කාල සීමාවක්. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න වෙනවා මේ ඉදිරිදී මූණ දීමන සිද්ධ වෙනවා. වෝටර් ලිටරසි එක ලංකාවේ මම හිතන්නේ මේ මොහොතේ කතා කළ යුතු දෙයක්. ඒක මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඕනම තැනකින් මේක ගැන කතා කරන්න ඕනේ. මේ මගේ ප්‍රශ්න තමයි දැන් ගොඩක් වෙලාවට ආචාර්ය හරණ අමසෝ මහත්මිය අපි දකින දෙයක් මේ සමීක්ෂණ වාර්තාවල කියන දෙයක් තමයි ඊළඟ ජනාධිපතිවරණේ තිබුණොත් ප්‍රධාන අපේක්ෂකයන්ට 50% වඩා ගන්න අමාරුයි කියන දේ කියනවා. තනි පුද්ගලයෙක් හැටියට. ඒ වගේ අවස්ථාවකදී ඔබ විශ්වාස කරනවාද දෙවනි මනාපයකට යන්න වෙයිද? සහම ගැනිත් ප්‍රශ්න තමයි එහෙම දෙවනි මනාපයකට යන්න තරම් දෙවනි මනාපයක් ලකුණු කරන්න තරම් ලංකාවේ ජනතාවට සාක්ෂරතාවයක් තියෙනවද? දහිරු මෙහෙම මම මේක මෙහෙම උත්තර දෙන්නම්. එකක් මම හිතනවා මැතිවරණය ලං වෙනකොට නැවත වතාවක් මේක අස්වැය දෙන්නෙක්ගේ රේස් එකක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ඔය දෙවනි මනාපේ කතාව අදාළ වෙන්නේ නැහැ කියන එකයි මගේ නම් මගේ මතය. හැබැයි දෙවනි මනා එහෙම තත්වයක් ආවොත් මම හිතන්නේ ඇයි කියලා ආවොත් මම හිතන්නේ අපේ අයට ඒක බහුතරයකට ඒක තේරුම් ගන්න පුළුවන් කියන තැනක මම නම් ඉන්නේ. මම දකින්නේ දැන් මම දන්නවා ඔයා මේක මාතක එකක නොවෙන්න පුළුවන්. මම හිතනවා ලංකාවේ පුරවැසියන් තුල දේශපාලන සාක්ෂරතාවය තියෙනවා. හරි අපි හරි දේශපාලනිකයි. දේශපාලනයට කැමති. දේශපාලනයට බණින එකත් දේශපාලනයනේ. හරි ලංකාවේ මිනිස්සු 3 දෙනෙක් එක කාමරයක දාන්න මිනිත්තු 10ක් යන ඉස්සලා ආණ්ඩුවට බණින්න පටන් ගන්නවා. හරි දේශපාලනේ කතා කරනවා. මම කියන්නේ හරිම අවබෝධයක් තියෙනවා මොනවද වෙන්න ඕනේ විය යුතු දේ ගැන. සහ හරි දේශපාලන කියන්නේ වෙන ක්‍රීඩාවක් නැති සමාජයක් තුළ දේශපාලනය ක්‍රීඩාවක් එන්ටර්ටේන්මන්ට් එකක් කියලා මම හිතනවා අපේ රටේ. හරි ඔස්ට්‍රේලියාව ඔබ දන්නවා මිනිස්සුන්ට ෆයින් එකක් දෙන්න ඕනේ නැත්තම් වෝට් කරන්න යන්නේ. එච්චට ඒක අදාළ නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේට. අපේ ජීවිතේට දේශපාලනය අදාළයි. අපේ එදිනෙදා ජීවිතේ කරන දේවල් වලට දේශපාලනය අදාළ නිසා මිනිස්සුන්ට එකෙන් ගැලවිලා ඉන්න බෑ. හරි ඒ නිසා මතයක් තියෙනවා. සහ අද ඉන්න පුරවැසියා 2022 වෙච්ච අරගලයි මේ සියල්ලමත් එක්ක වෙනදට වඩා දැනුවත් කියලා මම නම් හිතන්නේ. හැබැයි දැන් ඒ යම් මතයක් තිබීම නැත්තම් අපි ගමු පාට කණ්ණාඩි තමත් ලංකාවේ දේශපාලනේ පාට කණ්ණාඩිත් එක්ක දුවන. ඒතකොට ඔබතුමිය කියන මතයක් තියෙන්නට පුළුවන්. හැබැයි මේ මතයයි සාක්ෂරතාවයයි අතර කොයිතරම් වෙනසක් තියෙනවද? ඔව්. කියන්නේ එහෙම තමත් බැලට් පේපර් එකේ ඡන්ද ප්‍රතික්ෂේප වෙනවා. ඔව්. ඒක තියෙනවා. මම කියන්නේ ඒක හැබැයි මම හිතන්නේ එක ජෙනරේෂන් එකක තියෙන එකක්. හරි. දැන් මෙතන තියෙන ජෙනරේෂන් ගැප් එකක්ද? මට හිතෙනවා ජෙනරේෂන් ගැප් එකක් සහ ඒ බැලට් පේපර් එක රිජෙක්ට් වෙන තැන්වල සමහර ඒවා ඕනකම වෙන්නෙත් දැනුවත්ව.
හරිමකො අපේ අර අර කියන හිතාමතා කුරුටු ගානවද? හිතාමතා කුරුටු ගාන එකක් කරන එකක් තියෙනවා. හරි. හැබැයි මං කියන්නේ ජෙනරේෂන් ගැප් එකක් තියෙනවා. ඔය බැලට් පේපර් එක තේරුම් ගන්න එක අර තියෙන සිම්බල්ස් එන්න එන්න අපේ බැලට් පේක දික් වෙනවත්නේ සංකීර්ණයි. හරි. එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි මට නම් හිතෙන්නේ සාක්ෂරතාවය නැහැ කියලා අපිට කියන්න බෑ කියලා. ඇත්තටම මම හිතනවා විශේෂයෙන්ම මේ පහුගිය අවුරුදු තුන තුල වෙලා තියෙන ලහිරු අපි ජන හමුවලට ගියාම අපේ ගහන ප්‍රශ්න වාහන ප්‍රශ්න වලට වඩා අමාරු ප්‍රශ්න අහන්නේ. හරි. ඒ කියන්නේ ඒ ඒ IMF එක ගැනද, රීස්ට්‍රක්චරින් ගැනද, හරි, ඊට පස්සේ දේශපාලන සංස්කෘතිය ගැන අහන ප්‍රශ්න. ඒ අලුත් ජෙනරේෂන් එකද විතරක් නෙවෙයි, විතරක් නෙවෙයි. හරි. ටිකක් මධ්‍යම වයසේ අය වුණාට අර මේ නාකි ආචිලත් මගෙන් අහලා තියෙනවා මේ ඔබතුමිය ඇවිල්ලා ඔය කියපු දේවල් කරේ නැත්තම් මොකද්ද වෙන්නේ, කොහොම බලාගෙන එහෙම අපව එන්න එපා අපේ ගමට කියලා කියනවා. හරි. කියන්නේ එහෙම එහෙම තියෙනවා දැන්. ඒ අවෑනස් එකක් මං හිතන්නේ අපි හිතන්නේ නැති විදියට වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස තේරුම් ගන්න නැති තේරුම් අරගෙන නැති එක සෙග්මන්ට් එකක් තියෙනවා. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහයේ නායකයෝ. හරි. ඒගොල්ලෝ හද තාම ඒගොල්ලොන්ගේ වැඩ කරන්නේ සහ කැම්පේන් එක දුවන්නේ 2022ට පෙර තිබ්බ එක ගැන හිතලා. ඒක ලොකු වැරදීමක්. තාමතර බත් පැකට් එකේ අරකු කාලා රුපියල් 5000යි වගේද? ඔව්. ඒක ඒගොල්ලෝ කරගන්න ලොකු මිස්ටේක් එකක්. ඒකෙන් මිනිස්සු වෙනස් වෙයි කියලා. මම කියන්නේ එහෙම සෙග්මන්ට් එකක් ඉන්න පුළුවන්. හැබැයි ඒක ලොකු බලපෑමක් කරන්න පුළුවන් සෙග්මන්ට් එකක් නෙවෙයි තවදුරටත්. හරි. ජනාධිපතිවරණය කවද කොයි කාලෙද තියෙයිද? අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ සැප්තැම්බර් 17යි ඔක්ටෝබර් 17යි අතර බොහෝ දුරට සැප්තැම්බර් මාසේ 25 හෝ ඔක්ටෝබර් 7 වගේ දිනක වෙයි කියලා අපි හිතනවා. ඔබතුමීට පෞද්ගලිකව දැනලා තිබෙනවාද සමාජයේ යම් අවිනිශ්චිතභාවයකින් පෙළෙනවා කියලා ජනාධිපතිවරණය මේ අවුරුද්ද නොතිබෙන්නත් පුළුවන් කියන දේ? සමාජයේ අවිනිශ්චිතභාවය තියෙනවා. ඇයි ඒ? මොකක්ද හේතුව? ඒකට හේතුව ඒක ඉතාමත්ම ඕනෑකමින් හදන අවිනිශ්චිතභාවය. කවුද? රනිල් වික්‍රමසිංහ. ඒක සමාජගත කරන්නේ ඔහුට මැතිවරණයක් දිනන්න බෑ. හරි. ඔහු ඓතිහාසිකව ඉතිහාසයට ඉතිහාස පොතට එකතු වෙන්නේ මැතිවරණ පරාජය වෙන කරන දේශපාලඥයෙක්. වැඩිම දේශපාලන පරාජයන් මැතිවරණ පරාජයන් ලබපු එක්කෙනෙක් හැටියට තමයි ඉතිහාසයට එකතු වෙන්නේ. ඉතින් එතකොට ඔහු මැතිවරණ වලට සූදානම් වෙන්නේ ජනතාව එක්ක වැඩ කළා, ජනතාවගේ හිත් දිනාගෙන ඡන්දෙ ගන්න නෙවෙයි, මොනවා හරි විදියට මේක අවුල් කරන්න පුළුවන්ද කියලා. ඒ අවුලේ වාසිය ගන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. ඒක තමයි ඔහු කරන්නේ. හරි. එතකොට මේ වෙලාවේ ලහිරු මිනිස්සුන්ගේ තියනවා මැතිවරණය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක්. අරගලයෙන් අරමුණු ඉෂ්ට වුණ නෑනේ, සිස්ටම් චේන්ජ් එක වුණේ නෑ. එතකොට මේ වෙලාවේ මිනිස්සු හිතනවා හරි අරගල කළා නෙමෙයි අපි මැතිවරණයෙන් ඒ සිස්ටම් චේන්ජ් එක ගන්නවා. එතකොට ඒක වෙනුවෙනුත් එතකොට NPP එක වටත් ලොකු දැන් තියෙනවානේ උනන්දුවක් රැල්ලක් ඒවා ඔක්කොම ඩිස්ටර්බ් කරන්න තමයි මේ පොඩි පොඩි කෑලි දාන්නේ. අර රංගේ බණ්ඩාරය අවුලව දානවා. එතකොට අර වජිරාභේ වාදන එක දානවා. මොකක් හරි නිකන් යන පාරේ යන ගමන් මොකක් හරි කියාගෙන යයි මයික් එකකට. නිකන් පොඩ්ඩක් මේ ඩිස්ටර්බ් කරන්නේ. එයා හදන්නේ අර සමහර වෙලාවට ප්‍රතිවාදියාගේ ඔළුව ඇතුළට රිංගලා ඩවුට් එකක් දාන්න. ඒක තුලින් පුළුවන් දෙයට මේක අවුල් කරන්න. මම කියන්නේ ඒකට අපි අහු වෙන්න හොඳ නැහැ. මේක ටැක් පරාජය ඉදිරියේ ඉන්න දේශපාලඥයෙක්ගේ අවසාන අසාර්ථක උත්සාහය හැටියට දැකලා අපි ඉන්න අරමුණ පිළිබඳ විශ්වාසයෙන් රට ගැන බලාපොරොත්තුවක් එක්ක මීටත් වඩා ශක්තිමත් ඉන්න ඕනේ කියන තැන තමයි අපි නම් ඉන්නේ.
පෞග දවසක මගේ මේ වැට මේ මේ ප්‍රශ්නත් මේනකට මන්දකින මේ යම් යම් දේවල් සමාජය කතා භාවෙන දේවල් පහුග දවසල් මගේ වැඩ සරහන්න සහභාග චරජුන් කමල්නාත් කියන කලාකරුව කිපුදත්තමයි මේ ලංකාවේ ගමේ ඉන්න කුහකම් පවුල විල්ල ජවීපට පස පහුග දවසක මනුෂ නානායකාර අමාත්‍යවරයා සඳහන් කරා මාත එක්කම වැඩසටහනකති කතිකාවතකදී විදෙස්ගත ශ්‍රමිකයන්ට ලංකාවට මුදල් එවන්න කියලා කිව්ව. හැබැයි මේ මුදල් එවන්න නැතුව සමහරු පිටරටවල කැට එකතු කරනවා ලංකාවේ උද්ඝෝෂණය කරන්න. එතකොට පිටරට ඉන්න මේ දේවල් කරන්නේ පිටරට ඉන්න කුහක ජේපී පාක්ෂිකයන් නැත්නම් එන්පීපී පාක්ෂිකයන් කියන දේ. මොකක්ද ඔබතුමීගේ අදහස? එන්පීපී ජේවීපී පාක්ෂිකයාගේ කුහක කමට වඩා ඔය කියපු ඒගොල්ලෝගේ කුහක කම ඒකෙන් පෙන්නුම් කරා. හරි, මොකද මගේ අත්දැකීම ගමේ ඉන්න වෙන කෙනෙක් ගැන හිතන එක්කෙනා බොහෝ දුරට එන්පීපී ජේවීපී එක්කෙනෙක්. හරි, කෑම වේලක් දෙන්න, වතුර කෝප්පයක් දෙන්න, අමාරුවක් වුණොත් ගිහිල උදව් කරන, මලගේට යන, මගුල්ගේට ගිහිල උදව් කරන, දානෙ ගෙදර ඉන්න, පැත්තක වෙලා හරි ඉන්න, මොකක් හරි ක්‍රයිසිස් එකක් වෙච්ච වෙලාවේ, සුනාමියක වෙලාවේ, මේ ගම් වතුර වෙලාවේ ඉස්සෙල්ලාම බහින්නේ බොහෝ දුරට ජේවීපී එන්පීපී පාක්ෂිකයා කියලා ලේබල් ගහපු එක්කෙනා විතරක් නෙවෙයි, ජේවීපී එන්පීපී අදහස් සම හදවත තුළ තියෙන එක්කෙනෙක්. අපේ දේශපාලන ව්‍යාපාරේ ඉන්න බැහැ එහෙම කුහකකන් එක්ක. හරි, අපි ජනතාවට බොරු කරන එකත් ජනතාව එක්ස්ප්ලොයිට් කරන එකටත් අපි විරුද්ධයි. ඒකට කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා ගමේදිත් ජාතික මට්ටමේ. ඒක කුහකකම කියලා දකින්නේ ඒක කරන අය. හරි, ඔය වෛර ප්‍රත්‍යම කරනවා කියලත් අපි ගැන කියනවනේ. මං කියන්නේ ලහිරු බලන්න මේ දවස්වල අපේ වේදිකාවල වෙන කතත් ඒගොල්ලොන්ගේ වේදිකාවල කතා කොහෙන්ද නිකන් වෛරය මතුවෙන්නේ කියලා, කොහෙන්ද ඇත්තටම. හරි, ඒක මං කියන්නේ ඕන එක්කෙනෙක්ට තේරෙනවා. නිකන් මට සමහර වෙලාවට හිතනවා නිකන් සිහිවිකල් වෙලාද මේගොල්ලෝ මේ කතා කරන්නේ කියලා සමහර කියන දේවල්. හරි, එතකොට ඔය වෛරී කුහකකම ඔක්කොම මට නම් දැන් පේන්නේ ඒ වේදිකාවල. හරි, දැන් ඔබතුමී කාන්තා දේශපාලන කෙනෙක් හැට මම මේ ප්‍රශ්නෙත් අහන්න වැඩසටහන අවසන් කරන්න කලින් දැන් ගොඩක් කරාට ලංකාවේ දේශපාලන නියෝජිතයින් තෝරගන්නකොට කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි සමාජයේ කාන්තාවන් තෝරගද්දී අහන දෙයක් තමයි ඔවුන් ඉගෙනගෙන තියෙනවද, ඔවුන් කරපු රැකියාව මොකක්ද, නැත්නම් ඔවුන් කරපු කියපු දේවල් මොනවද. හැබැයි එහෙම අහන බොහෝ දෙනෙක් පිරිමි පාර්ශවය තෝරා බේරා ගද්දී කවදාවත් අහන්නේ නැහැ. මොකද්ද මේකට විසඳුම? ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒකට විසඳුම මම හිතන්නේ එන්න ඕනේ වැඩි වැඩියෙන් ගැහැණුන් දේශපාලනයට එන එක තුලින්ම තමයි ඕක වෙනස් කරන්න පුළුවන්. අපේ වැරදි අදහසක් තියෙනවානේ ලහිරු දේශපාලනය කරනවා කියන්නේ හැමතිස්සෙම නිකන් නියෝජිත දේශපාලනයට පෙනී ඉන්න ඕනේ කියලා. يعني පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවට ඕ ප්‍රාදේශීය මොකක් හරි එහෙම ඉලෙක්ෂන් එකකට මතු වුණොත් විතරයි ඒක දේශපාලනය කියන්නේ. ඒක නෙවෙයි දේශපාලනය. මං හිතන්නේ මම පාර්ලිමේන්තුවට එන්නේ ඉස්සෙල්ලත් මං කරේ දේශපාලනය. හරි, ඒක දැන් එන්න වැඩි වෙලා තියෙනවා. ගමේ ගෘහණිය දැන් ඉන්නවා වැඩේ. හරි, ඒක දේශපාලනිකයි. ඉතින් ඒක වැඩි වෙන්න එතකොට සමහර අයට තියෙන සමහ ඒ දේශපාලනය තුළ එකිනෙකාට එක එක කාර්යභාරය තියෙන්න පුළුවන්. කීප දෙනෙක්ට කැම්පේන් එකකටත් එන්න වෙනවා. ඒකට එන්නේ අර බිම තුළ දේශපාලනිකව ඇක්ටිව් වෙන පිරිස වැඩි වුණාම. දැන් ඒක සිද්ධ වෙමින් යනවා. ඉතින් මම හිතනවා ඉදිරියේදී හැම පක්ෂයෙන්ම මම හිතනවා NPP එකෙන් අනිවාර්යයෙන්ම දැනට ඉන්නවට වඩා කාන්තාවන් ඉහළ ඒ කියන්නේ ඉහළට නෙවෙයි ඒ තැන්වල ඉඳි. ඒකම තමයි වෙනස. ඒකම තුලින් තමයි ඔය ලහිරු කියන එක වෙනස් වෙන්නේ කියලා මම හිතන්නේ. කොහොමද අද ජීවිතය දෙනෙන්නේ? අයියෝ, නිදා ගන්න වෙලාව අඩු වෙලා තියෙන්නේ. මම නිදා ගන්න කැමති එක්කෙනෙක්. හරි, සහ මං කියන ලොකුම වෙනස සහ ටිකක් මගේ ජීවිතයට ලොකුම බලපාපු වෙනස මම
නිහන්ටිකක් නිහඬ ජීවිතයක් ගත කරපු එක්කෙනෙක්. මම මොකක්දර පබ්ලික් ෆිගර එකක් නෙවෙයි ඒක, මම වැඩිය කැමති එකකුත් නෙවෙයි. දැමට එතකොට මගේ නිදහස හරි සීමන්ග මට කඩේ යන්න හරි මොකක් හරින පාරය ඇවිදින්න හෝ ඒක අර ඉස්සර වගේ මට මගේ මොකකරි පරණ ඇඳුමක් ඇද ගෙන සපත්තු සරපු ගොට්ට මත්දාගෙන ගොන්ඩ අවුල් කරගෙන මං එහෙම හිටපු එක්කෙනෙක්නේ. එක හෙච්චර ඒව ගැන හිතපු නැති ඔහේ ජීවත්ව ඇත්ත චැක්කේ එක්කෙනෙක්. දැන් එහෙමම මට කරන්න බැහැ. කවුරු හරි ෆෝටග්‍රාෆ් එක අදදාලා මොනවා හරි ඔය දන්නවන ඉතින් එක එක විකෘති විදිහට යන ඒවා නේ. ඉතිං ඒව ගැන මට හිතන්න වෙලා. ඒක මංහිත් මගේ මහිතනක ඕන දේශපාලාගනයෙක්ට තියෙන්න්න පුළුවන් දෙයක්. හැබැ මම දැ මගේ ජීවිතය වැඩිකාලයක් හිටියේ හරිම පුද්ගලික ජීවිතයක් ගත කරපු එක්කෙනෙක්. මම ලිව්වා කතා කරා ඒවා හරි නමුත් ම අපි නිසුමාවදා නෑනේ පබ්ලික් ෆිග එකක් හැට පබ්ලික් ෆිග එකක් හැටියට මගේ ජීවිතයට ලොකු වෙනසක් වෙලා තියෙන එක මගේ පවුලටත් බලපාන මගේ යාළුවන්ටත් බලපානවා. ඒක තම මට මංහිතන්නේ ටිකක් මගේ මං අකමැතිම කෑල්ල මට බේකටන දේශපාලන උත්තරන්නේ මොක් ඒක ආසම කෑල්ල මොකක්ද දැනිච්ච කෑල්ල පබ්ලික් ෆිගරයක් වීම එක මට මේ දේශපාලි උත්තරන් මේ බලාපොරොත් වෙන්නේ නෑ. ආසම කෑල්ල ආසම කෑල්ලක් ඒක මෙහෙම එකක් තියෙන නිකයිම ආදරේ ලබනකොට ආස්වාදයක් එනවානේ මං කියැනෙ මං බොරු කියන්න එක නෙවෙයි නං කියලා හරි ඒක අවංකව දැන අවංකව දැනෙනවා ඇවිල්ලා කට්ටියනේ බදාගන්නකොට සෙල්ෆී ගහනකොට නිකං එක අපි කිව්වත් එහෙම දැනෙන්නේ කියලා මං කියන එක බොරු හරි එහෙම දැනෙනවා ඒ ආදරේ දැනෙනවා ඒක එතකොට මාර ෆීලිං එකක් ඒකම තමා හැබැයි භයානකත් ඒකෙන් ඒක හිතුවොත් නිකම් එක ස්ථාවර සදාකල් පැවතිය යුතු එහෙම ඒක එහෙම තමා කියන එක කියලා හිතුවොත් මං කියන්නේ එහෙනම් ඉතින් වැඩේ නඩුවනොද අරි තර අර කටෝටුන්නක් වුණොත් ඔවෝ කියන ඒ සහකට ඕනට ආසුනොත් ඕනට වඩ ආසුනොත් ඒකට ඇබැ වෙච්ච අවස්ථාපි දකිනොද සමාජයේ සමාජයේ දකිනවා ඒකට ඇබ්බැහි වෙනවා සහ ඒක විශ්වාස කරන්න පටන් ගන්නම කියැන එක එහෙමම නෙවේනි අපිත් සාමාන්‍ය මිනිස්සුන ඇත්තටම රයි හැබ ඒක විශ්වාස කරන්න පටන් ගත්තොත් මේ කියන මේ මාර චරිතය තමයි ඇත්තටම ඔයා කියලා සබතුමිට තිතේ ජනාධපති අපේක්ෂිකාවෙන් දීට හපන් ඊට අපන් නිකාහිත මමත් මාර පුරා මම මේ සියල්ලම දන්න සියල්ලම දත් මිනිස්සුන්ගේ ආදරේ මට ලැබිය යුතුයි කියල හෙම හිතුත් එක මරවුලක් ඒකට මම ඇතට මගේ අක්ක වගේ චරිත මට හරිම වටිනවා මම බිමට ඇදරම දානවා මොනවුනත් ජනාධිපතිනේ මොකාවුනත් මගේ නංගී ඒ කාමත කරන්න දෙන්න ඇති චරිත මගේ ජීවිතය ඉන්න එක මට හරිම වැදගත්. ඉතින් බොහොමත් ස්තුතිය ස්ටෑන් බයිවිත් ලහිරු වැඩසටහන්ට සහභාගීවීම පිළිබඳව වැඩසට අවසන් කරන්න කලින් මට අවසන ප්‍රශ්නය. දැන් ලංකාවේ ආගමක් වගේ තමයි ක්‍රිකට් කියලා කියන්නේ. එතකොට දැන් ලෝකුසලානයට අපි පළමුුවට එන්න අවසන්න ලංකාවට එන්න වෙනවා. ආණ්ඩුවක් යටතේ යම් හෙක NPP ආණ්ඩුවක් පත්වනොත් NPP ආණ්ඩුවක් යටතේ ක්‍රිකට් ප්‍රතිසංස්කරණය කළ කරන තැන ඔබේ කණ්ඩෑවින්වද කළ යුතු ඔව අනිවාර් පුද්ගලිකව මමත් ක්‍රිකට් ලෝලියෙක් ම පොඩිකාලි පිස්සුවෙන් වගේ ක්‍රිකට් බැලුවේ හන වෙලාට ප්‍රශනය වෙලාට මංගාව නිය පොතකුත් තිබයි පේප කටින් එක්කව් කර කර මම පොතක අලෝගෙනගේ ඔය සිධත්ව එත්ත මුනිලා රන්ජන් මඩුගල්ලලා ක්‍රිකට් ගහපු කාලේ ඒ යුගන අපි හරි ඉන්ටර්නශනල් ක්‍රිකටර්ස් ලවනත් වෙස්ට ඉන්ඩියන් ක්‍රිකට්ටීම එක එහෙම පිස්සුවෙන් අපි බැලුවේ. ඉතිං මෙහෙම දැන් වෙන මට දැන් අද මම ක්‍රිකට් බලන්නත් කැමති නෑ. එච්චට එක ගැන කලකිරිල එන්නේ විමෙන්න්ස් ටීම් එකෙන් තමයි යාන්තන් ගොඩ ගිහිල්ල තියෙන්නේ කියලා මට හිතනවා. ඉතිං අර එහෙම ආද ක්‍රිකට්වලට ආදරය කරපු එක්කෙන එක ඇටියට මම හිතනවා ක්‍රිකට් ැන මෙහෙමනි ලහිරු අපේ සමාජයේ සියල්ලම කඩා වැටනකට ක්‍රිකට් විතරක් බේරිලයින් තියෙන්නේ. හැ
හැබැයි අපි දකිනවා අපේ ආණ්ඩුවක් යටතේ ක්‍රීඩාව කියන එක අනිවාර්යෙන්ම ආරක්ෂා විය යුතු දෙයක්. ඒක සමාජයට අත්‍යවශ්‍ය දෙයක්, හොඳ ස්පෝර්ට්ස් කල්චර් එකක් තියෙන එක. ඒකට අපි මැදිහත් වෙනවා. මං කියනවා මැදිහත් වෙන ප්‍රධාන දේ තමයි දේශපාලඥ දේශපාලන ඇඟිලි ගැසීම් අයින් කළා. ඒක ක්‍රීඩාව ගැන දන්න අයට තීන්දුව තීරණ ගන්න ඉඩ දෙන්න පුළුවන්, ඉඩ දෙන එකයි. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ආණ්ඩුවක් හැටියට සපයන එකයි තමයි අපෙන් විය යුත්තේ කියලා අපි හිතන. ඒක තමයි අපෙන් වෙන්නේ. බොහොම සුදී. Thank you, Lahiru.